මං දීර්ඝ කතාවක් කරන්න අදහස් කරන්නේ නැහැ. බොහොම කෙටි වෙලාවයි ගන්නෙ. මොකද කතිකයෝ ගොඩ දෙනෙක් ඉන්න නිසා. ඒ වුණාට පක්ෂ ලේකම්වරය හැටියට මං හිතන්නේ එක කාරණයක් කියන්න යුතුයකමක් තියෙනවා මට. අපි හාමුදුරනේ අපි තුන්වෙනි පන්ති ඉඳිද්දී බුදුරජාණන් වහන්සේගේ සත්සතිය ගැන අපි ඉගෙන ගන්නවා. දෙවෙනි සතිය ගත කරන්නේ බුද්ධත්වයේ ලබලා තමන්ට බුදු වෙන්න පිට දුන්නු ඒ බෝධිය දිහා සතියක් බලන් ඉන්නවා. පොඩි කාලේ පොඩි ළමෙක් හැටියට අපේ හාමුදුරනේ අපිට තේරුනේ නැහැ මොකද්ද මේ කියන කාරණේ කියලා. නමුත් අද මේ බෝගහ කියන්නේ කිසිම වැඩකට නැති ගහක් කියලා කියන පක්ෂ නායකයෝ ඉන්න රටේ මේ ලෝකේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින්ට එදා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ වෙන පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි කළගුණ සැලකීම කියන පණිවිඩේ. තමන්ට පිටදුන් බෝධිය දිහා සතියක් බලන් ඉඳලා උන්වහන්සේ සකල ලෝකවාසී ජනතාවට දීපු පණිවිඩේ තමයි කළගුණ සැලකීම. අන්නේ කළගුණ සැලකීම අපි ඉතාම විශිෂ්ට අන්දමින් දැක්ක අවස්ථාවක් තමයි 2018 පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන ඡන්ද විමසීම 2018. 2018 පළාත් පාලන ඡන්ද විමසීමේදී මේ ලංකාවේ දිස්ත්‍රික් අතරින් තිබුණු සෑම පළාත් පාලන ආයතනයක්ම 50%කට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කයේ බවට පත් උනේ තමුන්නාන්සේලාගේ මේ මොනරාගල දිස්ත්‍රික්කය. අන්නේ මහා කළගුණ දන්න ජනතාව අද මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා තමුන් ඒ කළගුණ දැක්වීම පෙන්වන්න. ඒක නිසා පළමුවෙන්ම මොනරාගල ආසනයේ මේ ශක්තිය පෙන්වපු ඔබ සැමට පක්ෂ වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. අපි ලොකු බලවත් ආණ්ඩුවක් හැදුවා. 3-2 ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් හැදුවා. නමුත් පොඩි කොහේ හරි තැනකදී අපිට වැරදීමක් වුණා. හැබැයි අමතක කරන්න එපා 2015 මහින්ද මහත්තයා බාර දුන්නේ ලෝකේ චීනෙට පමණක් දෙවෙනි වෙන සංවර්ධන වේගය අතිවිච්ච රටක්. ඒ විතරක් නෙමෙයි ලෝකේ වේගයෙන්ම සංවර්ධනය වෙන අගනුවර තිබිච්ච රට. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය හැටියට නම් කරපු රට. මේ ලෝකේ හැම අතින්ම ඉදිරියට ගිය විරැකියාව පහත දාපු බැංකු පොලි අනුපාතය පහත දාපු ජනතාව ශක්තිමත් කරපු රටක්. ඔබ දන්නවා 1948 මේ රට අපි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ නිදහස ලබනකොට මේ රටේ තිවිච්ච දළ ජාතික නිෂ්පාදිතය වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 19ක්. දළ ජාතික නිෂ්පාදිතය අපි දන්නවා රටක සියලු වසරක් තුල කරන සියලු නිෂ්පාදන සහ සේවාවල වටිනාකම. 1948 ඇමරිකානු ඩොලර් බිලියන 19ට තිවිච්ච දළ ජාතික නිෂ්පාදිතය මහින්ද මහත්තයා 2005 රට බාර ගන්නකොට ඇමරිකානු ඩොලර් බිලියන 21යි. අවුරුදු 60ක් තිස්සේ බිලියන 2කින් වැඩි වෙලා තිබුණේ. නමුත් මහින්ද මහත්තයා 2015 රජය බාර දීලා යනකොට 2014 වසරේ අපේ ජලදාචක නිෂ්පාදිතය වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 79ක්. 4 ගුණයකින් වැඩි කරා. ඒක නිකං
ඉලක්කමක් වැඩි කිරීමක් නෙමෙයි ඒක ආවේ මේ ඈත ගම් දනව්වල හිටපු ඔබතුමන්ලට අපි පොඩි කාලේ රජයේ සේවයේ දඬුවම් මාරුවක් දෙනවා නම් දෙන්නේ මොනරාගලට රාජ්‍ය සේවයේ සේවකෙක්ට දඬුවම් මාරුවක් දෙන්න තෝරගත්ත දිස්ත්‍රික්කේ තමයි මොනරාගල හැබැයි අද මොනරාගලට එන්න මිනිස්සු කැමැත්තෙන් දඟලනවා මේ සෑම ගමකටම විදුලි බලය දීලා තමුන්නාන්සලාගේ පොල්ලතු තිවිච්ච ගෙවල් වලට ටකරන් වැටුණා ටකරන් තිවිච්ච ගෙවල් වලට සීට් දාලා සීට් තිවිච්ච ගෙවල් වල උළු දාලා සිමෙන්තියෙන් ලස්සන්ට ගෙවල් හදලා මෝටර් සයිකලයේ තිවිච්ච ගෙදෙට්ට 3 wheeler එක අරගෙන 3 wheeler එක තිවිච්ච ගෙදෙට්ට පොඩි කාර් එකක් අරගන්න ඒ ආර්ථිකය සකස් කළා දුන්නේ ඔබගේ දරුවට ලස්සන්ට පාසලට යන්න පාසලට ගිහිල්ලා ඉගෙන ගන්න ඉගෙනගෙන හෙට අනාගතේ වෙනුවෙන් ඒ ශක්තිමත් දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන් උනේ මහින්ද මහත්තයා ඒ වැඩ කරපු ඒ රටේ සංවර්ධනයේ නිසා ඒ සංවර්ධනයේ ආවේ කොළඹට නෙමෙයි මේ ඈත ගම්දනව් වලට 133ක් විදුලි බලය තිබිච්ච මොනරාගල දිස්ත්‍රික්කයේ 199ක් වෙනකල් විදුලි බලය ආවේ ඒ ජනතාවට ගෙදර ඉඳන් රූපවාහිනියක් නරඹන්න තමන්ගේ මොබයිල් ෆෝන් එක චාර්ජ් කරගන්න විදුලි බලය ලැබුණේ ඒ කරපු සංවර්ධනය නිසා. නමුත් 2019 අපිට බාර දුන්නේ ඒ අපි බාර දීපු රට නෙමෙයි. පාස්කු බෝම්බ පුපුරලා සංචාරකයෝ එන්නේ නැති රටක් ආර්ථික සංවර්ධනය ඍණාගයකට ගෙනහිල්ලා යන්තම් ඔලු උස්සපු රටක් විරකියාව වැඩි කරපු රටේ සංවර්ධනය නතර කරපු රටක් මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාලා මේ රටට ආයෝජකයෝ වෙන එක නතර කරපු රටක් බාර දුන්නේ අන්න ඒ වගේ රටක් බාරගෙන අපිට සිද්ධ වුණා රට සංවර්ධනය කරන්න ඒ බාර දූර වගකීම අපි බාරගත්තා හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ රටට විදේශ විනිමය එන්න මාර්ග හතරයි තියෙන්නේ විදේශ ශ්‍රමිකයෝ එවන මුදල් ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් එන මුදල් ආයෝජනයෙන් එන මුදල් සහ අපනයනයෙන් එන මුදල් හැබැයි අපි රට බාරගත්ත වහාම අපිට සිද්ධ වුණා කොවිඩ් වසංගතය නිසා මේ රට වහලා දාන්න ඒ වෙලාවේ අපිට තීරණය කරන්න උනේ රටේ ජනතාවගේ ජීවිත බේර ගන්නවද රටේ ආර්ථිකය රැකගෙන ඉන්නවද කියන කාරණය නමුත් හැමදාම මේ රටේ ජනතාවට ආදරය කරපු රාජපක්ෂවරු එදා තීරණය කරා නැහැ අපිට ආර්ථිකය පස්සේ හදා ගන්න පුළුවන් අපි අපේ රටේ ජනතාවගේ ජීවිත බේරගමු කියලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් රට වහලා තිබ්වා වහලා තිබු රටකට විදේශ සංචාරකයෝ එන්නේ නැහැ වහලා තිබිච්ච රටකට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ ඒක නිසා මේ රටේ විදේශ විනිමය ආදායම මේ රටේ පල්ලෙහා බැහැලා අපිට අපහසුතාවයක් ඇති වුණා මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගෙන්න ගන්න අන්න එතන තමයි මේ අරගලය ඇති කරේ හැබැයි ෂෙඩ් එකේ ඉන්ධන නැහැ කියලා විදුලි බලය කැපුවා කියලා අරගල කරපු කොල්ලොන්ට ගෙදර යනකොට තේක හදලා රෑ කෑම වේලා හදලා දෙන්න තමන්ගේ වයසක අම්මයි තාත්තයි බේරිලා හිටියේ මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි දීපු එන්නත් වලට පින් සිද්ධ වෙන්න කියන එක මේ ජනතාව අමතක කරා. නමුත් ආර්ථිකය ඒ අවස්ථාවේදී පසුබෑමකට ලක් වුණා. මේ ආර්ථිකය ගොඩනගන්න අපිට සැලැස්මක් තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ආර්ථිකය ගොඩගන්න අපිට සැලැස්මක් තියෙනවා වගේම තමයි තමුන්නාන්සේලා මේ පක්ෂය නිර්මාණය කළේ නිකම් මේ රටේ තියෙන ජාතික සම්පත් විකුණලා දාන්න නෙමෙයි. තමුන්නාන්සේලා මේ පක්ෂය බිහි කරේ මේ රට බෙදන ඒ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ඉඩ දෙන්න නෙමෙයි. ඒකීය රටක් රැකගන්න මේ රටේ ජාතික සම්පත් සුරකින්න
අපේකම අඳුරන අපි වෙනුවෙන් වැඩ කරන පක්ෂයක් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා තමුන්නාන්සලා බිහි කරේ. ඒක නිසා එක පොරොන්දුවක් දෙන්නම්. අපේ පක්ෂය ඉදිරියට ජනාධිපතිවරණය සඳහා මොන අපේක්ෂකෙක් ඉදිරිපත් කරත් අපි ඉදිරිපත් කරන්නේ මේ රට බෙදන්නේ නැති නායකයෙක්. මේ රටේ බෙදුම්වාදී නායපත්‍රයට අනුකූල නොවන නායකයෙක්. මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති නායකයෙක්. මේ රටේ අපේකම අඳුනන මේ තමුන්නාන්සේලාගේ දරුවන්ගේ අනාගතය දකින නායකයෙක්. අන්න ඒ වගේ නායකයෙක් බිහි කළා. නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය මීළඟ ජනාධිපතිවරයෙන් පසු මේ රටේ යලි ස්ථාපිත කරනවා කියන ඒ ස්ථිරසාර පොරොන්දුව දෙමින් ඔබ සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.